නැගිටපාවා ආසන යපනවාගත ඒ පරිනිර්වාණ මංචකය අවසන් වශයෙන් සතුුණේ ඒ ආසනේ අඩක් දඟදිව වන්දනා යනකොට ඒ විදිහ නිර්මාණය කළ තේනා මේ භූමියේ ඒ ස්ථානයේ පැළ වූ ආසනේ බුදුරජාණන් දකුණේ සිංහ ශ්‍රීජාවෙන් නැවත නොනැගිටිනා ලෙස අදිස්ත්‍රාණේ සතුුණා නැවත නැගිටින්නේ ඒ සතුුණ බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් සතුටුලා ඉන්නේ අවස්තරයෙන් දැ බොරලා ඒ වෙලාව ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කාරණා කීයක් පදක් කළා බුදුරජාණන් වහන්සේ සියලුම පිළිතුරු දුන්නා විශේෂයෙන්ම නගරේ කුඩා නගරයක කියලා ආනන්දයන් වහන්සේ මතක් කළා බුදුරජාණන් වහන්සේ මතක් කළා ආනන්ද කුඩා නගරයක් කියලා කියන්නේපා මේ අතීතේ සක්විති රජදරුවන්ගේ භූමිය විශාල නගරයක් මේ කුසාවතියයි මේ මේවර සුදස්සන නමින් මම රාජ්‍ය කළේ කියලා විස්තර සඳහන් වන සුදස්සන ජාතකයේ සහ මහා සුදස්සන සූත්‍ර දේශනාව දේශනා කළා. ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද කය ආදාහණය කළාට පස්සේ තෝප වාසයේ හදලා පූජා කරන සුදුසු පුද්ගලයන් අතර දෙනෙක් ලෝකීයයි තමයි තථාගත බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ ධාතන් වහන්සේ සහ මේති රාජතුමා ඒ වගේම සතරාර්ථයන් මහස්සේගෙන් ආනන්දයන් මහස්සේ මෙවැනි කතාවක් විමසුවා ස්වාමි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවනම් මනෝ භාවනීය වූ රහතන් වහන්සේලා තථාගතයන් වහන්සේ වන්දනා කරන විහාරය එනවා නම් බුදුරජාණන් වහන්සේ දිරිනවල් දැවට පස්සේ දැන් අපි කවුරුද කියන්නේ ආනන්ද කියලා උන්වහන්සේ එන එකක් නැහැ ඉතින් අපිට අදින් පස්සේ මේ මනෝ භාවනීය මහා රහතන් වහන්සේ දැකලා දෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ආනන්දේ හිතන්නේ පා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවයි කියලා හිතන්න ඕනේ නැහැ. තථාගතයන් වහන්සේ ජීවමානව දකින්න දැන් හතරක් තියෙනවා. යම් සැරයක බලපොතේ මේ දැන් හතර වෙරිලා මෙතන දෙනේ අපගේ බුදුරජාණන් වහන්සේ පොදු දෙයි කියලා ලොම්බිලි සල්වානේ දෙවසරේ ඇති කරගෙන වන්දනා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දැසින් දැක්කා වගේ දෙක ගන්න පුළුවන්. මෙතන දෙනේ අපගේ බුදුරජාණන් වහන්සේ සතරි වාර මාර්ග පරාජය කරගෙන ලෝකුරා බුද්ධ රාජ්‍යපත්තු මේ කියලා බුද්ධයා බෝධි මන්දිරේ ගිහිල්ලා සැදෙනින් වන්දනා කරන්න පුළුවන් දැසින් දැක්කා වගේ බුදුරජාණන් වහන්සේ මෙතන දෙනේ අපගේ බුදුරජාණන් වහන්සේ පළමුවර ලෝක සදහා මමාවෙස දැස්සුවේ කියලා බණ සිසිපතලේට ගිහිල්ලා සැදෙනින් වන්දනා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දැසින් දැක්කා වගේ මෙතන දිනේ අපගේ බුදුරජාණන් වහන්සේ අවසාන අවදි සසල දුකින් එතෙර වෙලා පිරිනිවන් පාවදාලේ කියලා මේ ස්ථාන දෙකලා උපවර්තන සල්වානේට ගිහිල්ලා කුසිනාරාම නුවරට ගිහිල්ලා වන්දනා කරලා පින් රැස් කරගන්න පුළුවන් මේ සංවේදනීය ස්ථාන අතර දේශනා කළා. ඒ වෙලාව බුදුරජාණන් වහන්සේ කයට ප්‍රහාර වශයෙන් මේ සල්මා දකලට මල් පිපිල ඒ මල්රේ බුදු කය මත පතිත වෙලා දෙවියෝ දිව්‍යාංගනාව අහසේ තූරි වාදන කරන සුවඳින් පුදනවා දිව ගීන වාදනය කරනවා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද බලන්න තථාගතයන් වහන්සේ උපහාර වශයෙන් මේ සමරස් අතරට මල් දෙපිලා ඒ සල්මත් බුදු කය මත පති කරගෙන පූජා පවත්වනවා දිව්‍යෝ දිව්‍ය තූරි වාදනයේ මහසේ වාදන පවත්වනවා නමුත් ආනන්ද දේ මට කරන නියම සැලකිල්ලේ ආමිසෙන් පිදීව මට කර නියම සත්කාරයෙන් මෙසේ මෙසේ පූජා කිරීමෙන් මට සැලකුවේ නෑ හරියට ඒකත් සැලකීමක් තමයි එතනින් තේරුම් ගන්න හොඳ නෑ මල් සුවඳුන් පූජා කරන්න හොඳ නෑ බුද්ධ පූජා කරන්න හොඳ නෑ කියලා එහෙම මේ විතර අර්ථවත් කළේ ඊට වඩා වටින්නේ ආනන්දේ ආශ්‍රාවකේක මගේ ධර්මයේ පිළිගැන සාසනය පිළිපැදලා ධර්මයේ තුලින් මාව අවබෝධ කරගෙන ප්‍රතිපත්තියේ මා පුදනවා නම් ඒ ධර්මෝපදේ සංසාරයෙන් ඈත වෙලා මාමෙන්ම සැනසෙනවා නම් ඒ තමයි පරම පූජාය බුදුරජාණන් වහන්සේ පූජා කළා වෙන්නේ අන්නේමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනම් බුද්ධ පූජාය පිළිබඳ තනන්තයි මාසවන්දු පූජා කළේ දුපහාර වශයෙන් බුදුගුණ නිරුවේ. බුදුගුණ සීකරගෙන කරන පූජානන්තයි වගේම ඒ වගේම සීලාදී ගුණවල පිළිපදමි භාවනා වඩමින් ධර්මශ්‍රවණය කර ඒ ටික ජීවිතේ ලංකරගෙන ප්‍රතිපත්තිකාන වුණ තමයි අපි බුදුරජාණන් වහන්සේ මේ විදිහට පූජා කළත් වෙන්නේ ඒ මල්ලයි දරුවන්ට මේ